දවසක් කොගොල හැමෝටම ඉතින් අද වීඩියෝ එක මම අරන් ආවේ ඔයගොලන්ට ගොඩක් අය මගේ මේ ඉන්ඩිකේට් එක ගැන ප්‍රශ්න අහලා තිබ්බා. ඒ වගේම ප්‍රූෆ් ඉල්ලලා තිබ්බා. ඉතින් මේ අරන් ආවේ මගේ ෆොරෙක්ස් එකවුන්ට් එකක්. මේක ෆොරෙක්ස් කරන අයට වගේම බයිනරි ඔප්ෂන් කරන අයටත් අතරම ගොඩක් හොඳ ඉන්ඩිකේට එකක්. මොකද මම මේකෙන් ගොඩක් ප්‍රොෆිට් කරලා තියෙනවා. මම මේ ගත්තට වඩා ලොකු ගණන් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන මගේ දැනට බැලන්ස් එක 1239.75 USD. මේ තියෙන්නේ FBS Real MT4 account එක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඉන්ඩිකේටර් එකෙන් තමයි, මේ ඉන්ඩිකේටර් එක යූස් කරගෙන තමයි සිග්නල් වලට මම ඉන්ට වෙන්නේ. ඉතින් අතරම ගොඩක් හොඳට වැඩ කරන 90%කට වැඩිය විනින් රේට් එකක් තියෙන ඉන්ඩිකේටර් එකක් ගොඩක් අය ගත්තා. ඉතින් ගත්ත අය ඇත්තරම දැනට ප්‍රොෆිට් වෙනවා. يعني ගත්තටත් මදි. ඇත්තරම මේකේ තේරුමක් දැනගන්න ඕන. මේක වැඩ කරන්නේ කොහොමද? මේකේ අපි තමන්ට ඒ දේ මේක පාවිච්චි කරනකොට තේරෙනවා. ඉතින් අපි මෙතන ඒ කියන්නේ මේ ඉන්ඩිකේටර් එක යූස් කරලා හරියටම සිග්නල් එකක් ගන්නෙ කොතනින්ද? අපි බයිනරි ඔප්ෂන් කරනවා නම් ටයිම් එක මැනේජ් කරන්න ඕනේ කොහොමද මේ සිග්නල් එකකට? ඉතින් මේ හැම දෙයක්ම මේක ගත්තම වාට නිකම්ම තේරෙනවා. ඉතින් ඇත්තරම කියන්නේ ෆොරෙක්ස් කරන අයට නම් ගොඩක් පිප්. මම මේකෙන් පිප්ස් 500 650 වගේ ලොකු ට්‍රේඩ් වල ඩේලි ට්‍රේඩ් වලට ආවන් පස්සේ වින් කරලා තියෙනවා. ඉතින් ඩොලර් ලොකු ගණන් ඔගේ ලොට් එකේ හැටියට ස්ටෑන්ඩර්ඩ් ලොට් එකක් දැම්මුතින් ඉතින් ගොඩක් ලොකු ප්‍රොෆිට් එකකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඩේලි ට්‍රේඩින් වලින්. ඉතින් මෙන්න මෙතන හොඳ ට්‍රේඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන අපි ට්‍රේඩ් එක ගත්තනම් ඊළඟ කැන්ඩල් එක හැදෙද්දී අපිට ඩොලර් ලොට් එකකින් දැම්මනම් ඩොලර් 7000 ගාන කරලා ඉතින් අන්තිමට අපි මම ට්‍රේඩ් කරන්නේ 0.1. ඉතින් මට එච්චර පුන්තලකට යන්න බැහැ මේ ට්‍රේඩ් එක ගත්තත්. ඉතින් ඔයාගේ කැපිටල් එකේ ප්‍රමාණයට ඔයාට තියෙන මුදල කොච්චරක් තියෙනවද? ඩොලර් 100ක්, ඩොලර් 50ක්, ඩොලර් 1000ක්, 10000ක් ගානේ හැටියට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හොඳ ඉන්ඩිකේටර් එකක්, හොඳට සිග්නල් ගන්න පුළුවන් අපිට මේ ඉන්ඩිකේටර් එක යූස් කරලා. ඉතින් මේ මම කනෙක්ෂන් ඔෆ් කරලා තියෙන දැන් ඕගලන්ට රිවර්ස් කරලා පෙන්නන්න මේක. ඉතින් මේ හැම තැනදීම ඔයගොල්ලෝ හිතන්න මේ දාලා තියෙන වන්ඩේ කැන්ඩල් එක අපි 5 මිනිට් කැන්ඩල් එක 5 මිනිට් කැන්ඩල් එක දාමු. 5 මිනිට් කැන්ඩල් එකේ තමයි මම ගොඩක් දුරට බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් වලට යන්නේ. ඉතින් මේ තියෙන්නේ බයිනරි ට්‍රේඩ් කරා නම් ඔයාගේ විනින් රේට් එක හිතා ගන්න පුළුවන් දවසක කොච්චර සිග්නල් ප්‍රමාණයක් ලැබෙනවද කියලා. මේ 3/4 ඉතින් මේ තියෙන්නේ සම්පූර්ණ අද දවස ඇතුළත. දැනට මම මේක වීඩියෝ එක රෙකෝඩ් කරද්දී 6ට විතර ඇති. ඉතින් මේ අද දවස ඇතුළත කොච්චර සිග්නල් බයිනරි ඔප්ෂන් වල විනින් සිග්නල් කීයක් නම් ලැබිලා තියෙනවද? ඉතින් බයිනරි ඔප්ෂන් කරන කෙනෙක්ට හරියනම ඉන්ඩිකේටර් එක තමයි මේක. ඉතින් මගේ නම්බර් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඉතින් ඔයාලා කතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අහපු ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ගොඩක් අය අහනවා මේකෙන් ෆොරෙක්ස් සිග්නල් විනින් කරන්, ඒ කියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරලා වින් කරන්න පුළුවන්ද? එතකොට බයිනරි ට්‍රේඩ් කරලා වින් කරන්න පුළුවන්ද? කොච්චර විනින් රේට් එකක් තියෙනවද? ඉතින් හැම දෙයකටම මම මේ වෙලාවේ උත්තර දුන්නා. මේක වැඩ කරන්නේ ටෙක්නිකල් යූස් කරගෙන, ඒ වගේම ෆන්ඩමෙන්ටල් යූස් කරගෙන, ගොඩක් ටෙක්නොලොජි යූස් කරගෙන, සපෝට් ඇන් රෙසිස්ටන්ස් යූස් කරගෙන, හාර්මෝනික් පැටර්න් යූස් කරගෙන, ගොඩක් දේවල් යූස් කරගෙන තමයි මේක මේ සිස්ටම් එක වැඩ කරන්නේ. ඉතින් මේ සිස්ටම් එකේ තව ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඉතින් මට ගැළපෙන ඉන්ඩිකේටර්ස් දෙයක් තමයි මේ විදියට ඇරෝ ඉන්ඩිකේටර් දෙක තමයි මම ඔයගොල්ලන්ට මේ අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මම මගේ මේක ගන්න අයට ඉන්ඩිකේටර් පැකේජ් එකම දෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් ඔයාටත් කැමති නම් කියන්නේ වෙනස් වෙන්න, කියන්නේ සාර්ථක වෙන්න මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. මම කවදාවත් කියන්නේ නැහැ ඉන්ඩිකේටර් එකක් පස්සේ යන්න කියලා, ඉන්ඩිකේටර් එකක් මැත්තේ පෙන්න කියලා. ඔයාට තනියම දෙයක් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටනවා. ඉතින් ලංකාවේ ගොඩක් අයට ඒ දේ කරගන්න ගොඩක් අමාරුයි.
ඉතින් ඒක නිසා තමයි මේ වගේ අඩු ගානකට මේ ඉන්ඩිකේට එකක් ඕගොලන්ට දෙන්න මම හිතුවේ. ඉතින් මගේ වයස හල් තිබ්බ, මගේ වයස 19යි. ඉතින් මේ දැනට තියෙනවා මේ කවුන්ට් එක ඩොලර් 100කින් පටන් ගත්තේ 1239ක් දැනට ප්‍රොෆිට් කරගෙන තියෙනවා. කියන්නේ ඩොලර් 1000කට වැඩි ප්‍රොෆිට් කරගෙන තියෙනවා මම දැනට මේක මාසයක් ඉදිරියට ට්‍රේඩ් කරන කවුන්ට් එක. ඉතින් මේ මේකෙන් කියන්නේ ඉන්ඩිකේටර් එක යූස් කරගෙන තමයි සම්පූර්ණයෙන්ම සිග්නල් ඇනලයිසිස් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා ඇති, ඇත්තින් සිග්නල් එකක් කොච්චර හොඳට විනින් රේට් එකක් තියෙනවද, බයිනරි ඔප්ෂන් සහ ෆොරෙක්ස් දෙකටම මේක ගැලපෙනවා, අදාළයි. ඕනම කරන්සි පෑයකට යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ ඕනම කරන්සි එකකට ඔයාට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි, හැම වෙලාවෙම ඔයාගේ දැන් මේකෙන් සිග්නල් එකක් හම්බුණා කියලා හිතන්නකො, ලැබුණා කියලා හිතන්නකො සිග්නල් එක. ඉතින් මේ සිග්නල් එක පොඩ්ඩක් ෆේල් වුණොත්, ඒ කියන්නේ මෙන්න මේ කැනල් එක සිග්නල් එක අනිවාර්යෙන් මේක රීප්ලේස් වෙන්නේ නැහැ, රීප්ලේස්මන්ට් එකක් වෙන්නේ නැහැ. මේක මෙතෙන්දි සිග්නල් එක මේ ඇරෝ එක එනවා, මේ ඇරෝ එක ඇවිල්ලා මාකට් එක පොඩ්ඩක් එහා මෙහා මූව් වෙනවා නම්, ඒ වෙලාවට ඔයාගේ හිත වෙන පැත්තකට යනවා නම්, ඒ කියන්නේ මේ රෙඩ් එක පරාද වෙයි කියලා යනවා නම්, අන්න ඒ දේ නැති කරගන්න එක තමයි තියෙන්නේ. එහෙම වුණොත් මේ ඉන්ඩිකේටර් එක යූස් කරගෙන ඔයාට ඇත්තටම දවසට බයිනරි ඔප්ෂන් නම් ට්‍රේඩ් 10ක් දැම්මොත් අනිවාර්යෙන් ට්‍රේඩ් 8ක්ම වින් කරගන්න පුළුවන් හොඳටම. ඉතින් ගත්තායි වින් කරනවා, ඒ වගේම ගන්න කැමති අය ඉන්නවනම් මට කතා කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. අපි ෆොරෙක්ස් ලෙසන් සීරියස් එක කරන් එනවා, ගොඩක් වැඩත් එක්ක තමයි මට කරන්න වෙන්නේ නැත්තේ. ඉතින් නැත්තම් මම ඇත්තටම ඔයගොල්ලෝ වෙනුවෙන් ෆොරෙක්ස් සහ බයිනරි ඔප්ෂන් ගැන ලෙසන් අරන් එන්න සූදානමින් ඉන්නවා, සහ මට මම දන්න තරමින් ඔයාලට කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න, අපේ ෆොරෙක්ස් චැනල් එක ළඟදීම පටන් ගන්නවා මේ චැනල් එකේම. ඉතින් මම මෙච්චර කාලයක් කතා කර එක එක දේවල් ගැන කතා කරා, ගොඩක් පැති කඩවල් ආවරණය වෙන විදියට. ඉතින් අදින් පස්සේ මම කතා කරන්නේ ට්‍රේඩින් සම්බන්ධයෙන්, ෆොරෙක්ස්, බයිනරි, ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ස්ටොක් ට්‍රේඩින්, ඒ වගේම ලංකාවේ මාකට් එක, ලංකා ෂෙයා මාකට් එක, ඒකේ වගේ අපි කතා කරනවා ඉස්සරහට. ඉතින් චැනල් එක එකතු වෙලා ඉන්න ඔයාලන්ට සුබ දවසක්, ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්ද සුබම සුබ කිරියෙන් පැරියෙන් ඉතිරෙන නවසරක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මම ගිහින් එන්නම්, තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලන්ට සුබ දවසක්.